මෙවන විට ඊශ්‍රායලය සහ පලස්තීන අතර පවතින අර්බුදයේ තවත් අලුත්ම කතාවක් මතුවනවා. මේ විවිධ දෙපිළ බෙදී විවිධ තැන්වලදී කරන ප්‍රකාශයන් යලිත් වතාවක් ඊශ්‍රායලය සහ පලස්තීන අතර ගාසා තීරයේ පවතිනා වූ සටන් විරාමයේ බිඳවට්ටවා විද යන ප්‍රශ්න අපට මතුවනවා. හමාස් සංවිධානයේ ප්‍රධානියා විශේෂ කතාවක් කරනවා. යහයා සින්වර් ඔහු ප්‍රකාශ කරන ආකාරයට මේ වන විට හමාස් ගාසා chief threatens to renew fighting if Israel violate Al Aqsa. Al Aqsa පල්ලියේ සිදු වුණු සිදුවීම මේ ඊශ්‍රායල් පලස්තින ඝට්ටනයට මූලික හේතුව වුණු බව බොහෝ තැන්වලදී ප්‍රකාශ වුණා. පලස්තීන සංවිධානයේ පලස්තීන ටෙරරිස් ගෲප් හමාස් මේ විදිහට තමයි ඊශ්‍රායලේ වාර්තා කරන්නේ. නමුත් අපි ටෙරරිස් ගෲප් කියන කතාව අයින් කරොත් හමාස් සංවිධානය ගෙවුණු බදාදා දවසේදී ප්‍රකාශ කරනවා යම් විදිහකින් යුදෙව්වන් විසින් ඊශ්‍රායල් ජාතිකයන් විසින් අල් අක්සා දේවස්ථානයේ ජෙරුසලම් ටෙම්පල් මවුන්ට් එකේ තියෙන අල් අක්සා දේවස්ථානයේදී කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් ක්‍රියාත්මක වුවහොත් යලිත් වතාවක් සටන් ආරම්භ කරන බවට ඔවුන් අනතුරු ඇඟවීම සිදු කරනවා. ගෙවුණු දින 11 දී පැහැදිලි ලෙසම විනාශයක් සිද්ධ වුණා. මිලිටරි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යුදමේ යටිතල පහසුකම් බොහොමයක් විනාශ වුණා. මේ සියලු දේට අදාළව ඒ හානිය ප්‍රතිපූර්ණ කරගන්න අප පහර දීමට සූදානම් කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. What has happened is but a drill for what will come if Israel violates the Al-Aqsa Mosque. ඔවුන් ප්‍රකාශ කරන අල් අක්සා දේවස්ථානය තුල යම් ආකාරයකින් නීති කඩකිරීමක් කළොත් මේ සිදු වුණා වූ දේ පෙරහුරුවක් ලෙස සලකාගෙන යලිත් අපසරණට සූදානම් ටෙරර් ගෲප්ස් ගාසා ලීඩර් යහවා සින්වර් ගාසා තීරයේ හමාස් සංවිධානයේ ප්‍රධානියා යහවා සින්වර් කරන ලද ප්‍රකාශය අද ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා කර ඇති ආකාරයයි අප උපුටා ගන්නෙ. මේ අම්මාකාරයකින් පක්ෂග්‍රාහී වාර්තාවක් විය හැකි. කෙසේ හෝ මෙහි පවතින කාරණය අප උපුටා ගත යුතුයි. ඒ වගේම ඔවුන් සඳහන් කර තිබෙනවා පලස්තීන වන්දනාකරුවන් කිසිම ආකාරයකින් ඊශ්‍රායලයේ ඊශ්‍රායල පොලිසිය විසින් ජෙරුසලම ශුද්ධ වූ භූමියේදී කිසිදු ආකාරයෙන් පාලනය කිරීමක් නොකළ යුතුයි. හමාස් රොකට් බැරේජ් ඔන් ඊශ්‍රායල් සිටිස් ඇන්ඩ් ටවුන්ස් ඇට් බිගන් ඊශ්‍රායල් හමාස් කන්ෆ්ලික්ට්. මෙහිදී පලස්තීන වන්දනාකරුවන්ට ඊශ්‍රායල පොලිසිය මැදුහත්ව කරන ලද ක්‍රමවේදය නිසා තමයි දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වුණේ කියන කාරණේ උන් ප්‍රකාශ කරනවා. යම් විදියකින් හමාස් ලීඩර් ප්‍රකාශ කරනවා කවුරුන් හෝ ඊශ්‍රායලයේ කෙනෙක් මා මරන්නට සූදානම් නම් මම ඒ මරණය බොහොම ගෞරවයෙන් බාර ගන්න වෙල්කම් වෙල්කම් ඊශ්‍රායල් කිලින් හිම් ඉන් ද ටාගට් ස්ට්‍රයික් යම් ආකාරයෙන් ප්‍රහාරයකින් තමා මරා දමනවා නම් මම ඒක බොහොම ගෞරවයෙන් බාර ගන්නවා ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔහු ප්‍රකාශ කර තිබෙනවා ද ග්‍රේටස් ගිෆ්ට් ඊශ්‍රායල් කැන් ගිව් මී ඉස් ඇසසිනේට් මී මාව ඝාතනය කිරීමයි මට ලබා දිය හැකි උපරිම ගෞරවය. ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් කොරෝනා වෛරසය හෝ වෙන යම් දෙයකින් මිය යනවට වැඩිය එවැනි ආකාරයේ ප්‍රහාරයකින් මිය යාම මට ආඩම්බරයක් ඔහු ප්‍රකාශ කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කරන ආකාරය තමයි In a speech, Sinwa also vowed that not to touch a single cent of international aid to rebuild Gaza. ගාසා තීරයේ යලි ගොඩනැංවීම සඳහා එකදු සතයක් ජාත්‍යන්තර අරමුදල් වලින් ලබා ගන්නා දේවල් ප්‍රයෝජනෙට නොගන්නා බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔහු සඳහන් කරනවා ඉතාමත් විනිවිද භාවයකින් යුතුව සියලුම ආධාර ජනතාව අතර බෙදා දෙන බව. ඒ වගේම ඔවුන් සඳහන් කරනවා ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආදායම් ලබා ගත හැකි මාර්ග තිබෙනවා. ඒ නිසා මේ මොහොතේදී යලිත් වතාවක් ගාසා තීරයේ ගොඩනංවන්නට කිසිදු ආකාරයකින් අවශ්‍යතාවක් නැහැ. විදේශ ආධාර තමන්ටේ සඳහා ආධාර අරමුදල් තිබෙනවා. ඒ වගේම we welcome an international or arab effort to rebuild the gaza strip. ඔහු ආරාධනා කරනවා මේ අරාබිකරේ අනෙකුත් රාජ්‍යන්ට ජාත්‍යන්තරයට ආරාධනා කරනවා ගාසා තීරය තවදුරටත් ගොඩනංවන්නට. I affirm our commitment not to take a single cent in ten for its reconstruction on humanitarian efforts. අපි සතයක්වත් නොගෙන මේක ගොඩනගන අපිට sufficient financial resources ප්‍රමාණවත් අරමුදා සපයාගත හැකි ස්ථාන තිබෙනවා කියන දේ ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම ඊශ්‍රායල් ඩිෆෙන්ස් මිනිස්ටර් ඔෆිෂල් said all funds to Gaza would have to flow through an international mechanism to reach people directly to prevent the terror group from replenishing in rocket arsenal. මේක තවත් කතාවකට එනවා. ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා කියනවා මේ ලැබෙන විදේශ ආධාර සියලුම දේවල් ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ජනතාවට බෙදා හැරිය යුතුයි. නැත්නම් සිද්ධ වෙන්නේ මේවා රොකට් ප්‍රහාර සඳහා පළ හමාස් සංවිධානය භාවිත කරනු ඇත කියයි.
දෙපාර්ශවයෙන් උණුසුම් කතා දෙපැත්තෙන් පැමිණෙමින් තිබෙනවා. කෙසේ හෝ මේ කොතැනක හෝ නතර විය යුතුය, නැත්නම් නිර්පරාදේ ජන ජීවිතයයි විනාශ වෙමින් පවතින්නේ. ඒත් එක්කම මේ වෙද්දී සඳහන් කරන ආකාරයට සින්වර් ප්‍රකාශ කරනවා, ඒ කියන්නේ හමාස් ගාසා තීරයේ නායකයා ප්‍රකාශ කර තිබෙනවා, "Joyce Israelis and their property were attacked during the conflict. He claimed there are 10,000 suicide bombers in Israel willing to respond to any Israeli violation in Jerusalem." Jerusalem ආශ්‍රිතව යම් ආකාරයකින් ප්‍රචණ්ඩත්වයක් සිදු වුණොත් 10,000 suicide bombers in Israel, he claimed there are own ප්‍රකාශ කරන ආකාරයට දසදහසක් පවතිනවා බරාගෙන මරන බෝම්බකරුවන් ඊශ්‍රායලයේ කියන චෝදනාවක් ඔහු එල්ල කරමින් පවතිනවා. කෙසේ වෙතත් මේ කොයිතරම් දුරට කතාවක්ද කියන දේ පැහැදිලි ප්‍රශ්නයක් වෙනවා. In his address, Sinwar also praised Arab Israel riots in which Joyce Israelis and their property were attacked during the conflict. He claimed there are 10,000 suicide bombers in Israel willing to respond to any Israeli violations in Jerusalem. යම්මාකාරයෙන් ප්‍රචණ්ඩත්වයක් ඇති වුණොත් suicide bombers-ලා ඊශ්‍රායලයට ඉන්නවා කියලා ඔහු චෝදනාවක් එල්ල කරනවා. කෙසේ වෙතත් මේ හැමතැනකදීම මතු කරන්නේ Arab Israelis have proven that so-called Israelification, Israel වාදයක් මේ වෙනට උන් මතු කරමින් සිටිනවා කියන චෝදනාව හමාස් සංවිධානය නිරන්තරයෙන් සිදු කරමින් පවතිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔවුන් සඳහන් සිම්බර තවදුරටත් කතා කරනවා, "It was clear to our military intelligence that this was a deception and what there was no ground invasion." ඊශ්‍රායල් ප්‍රහාර එල්ල කරන්න කිසිදු ආකාරයේ දැනුමක් බුද්ධියක් නොමැතිව කියලා ඔහු ප්‍රකාශ කරනවා. හමාස් පබ්ලික් වර්ක් මිනිස්ට්‍රි කියනවා 258 ගොඩනැගිලි, ඒ වගේම 1442 නිවාස, ඒ වගේම කමර්ෂියල් යුනිට්ස්, මේ සියල්ලම ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් විනාශ වුණා. ඒ වගේම තවත් 769ක් ඒකක සම්පූර්ණයෙන් විනාශයට පත් වෙලා, ඒ වගේම 14536ක් සුළු අනතුරු සිදුවීම් සිද්ධ වෙලා තිබෙනවා. 17 hospitals were damaged, 17ක් රෝහල් විනාශ වෙලා, ඉස්කෝල 53කට ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. ලක්ෂයකට ආසන්න පිරිසක් නිවාස නැතුව මේ වෙද්දි අවතැන් තත්ත්වයට පත් වෙලා, එක්සත් ජාතීන්ගේ නිවේදනවලට අනුකූලව වාර්තා කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඊශ්‍රායලි military says it does not target civilian structures and takes pain to minimize the harm කියලා වාර්තා කරනවා. කිසිම ආකාරයකින් සිවිල් වැසියන් සිටිය ස්ථාන අපි ඉලක්ක කරේ නැහැ. මේ සියලුම දේ සිදු වුණේ හමාස් සංවිධානය සාමාන්‍ය ජනතාව පලිහක් විදිහට භාවිත කිරීම නිසා කියලයි වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායල් නගරවලට හමාස් සංවිධානය රොකට් 4000කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබුණා කියන කතාවත් මේ මොහොතේදී මතු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණය තමයි ඊශ්‍රායල් විසින් හමාස් සංවිධානයේ භූගත උමං මාර්ග විශාල ප්‍රමාණයක් කිලෝමීටර 60කට පමණ ආසන්න ප්‍රමාණයක් විනාශ කළා කියන කාරණයක් මේ වෙද්දී ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. කොහොම හරි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් ගැටුම ඇති වෙනවා නම් ඇතිවන්නේ මේ අල් අක්සා දේවස්ථානය ආශ්‍රිතවයි. ඒ නිසා දෙපාර්ශවයම මේ භූමිය ආශ්‍රිතව ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මේ තමයි යහවා සිම්බර් මෙස් ජාත්‍යන්තර වශයෙන් මේ යුදමුක්ත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කරන ලද විශේෂිතම කතාව.